වි දේශපාලන සතිය. අදත් සුපුරුදු විදිහටම දේශපාලන සතියෙන් අපි සූදානම්. දේශපාලනයේ අනාවරණය නොවුණු ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඔබට කියන්න. ඔන්න දැන් කැට තිබ්බ වගේ මතක තියාගන්න. සමගි ජන බලවේගයේ ගම්පහ පාර්ලිමේන්තු බලය එකට බහින නියමිතයි. ඒ කියන්නේ හතර දෙනෙක් හිටියා. ෆොන්සේකා ගියා. ඊට පස්සේ තව තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාගෙන් එක්කෙනයි සජිත්ත ඉන්නේ. අනිත් දෙන්නා රනිල් ගෙතුරුලට යන සූදානමින් ඉන්නේ. දැනට තියෙන තොරතුරු වලට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම තනියම දුවන්නේ හර්ෂණ රාජකරුණා. අනිත් දෙන්නම රැස්වීම තියන්නවත් රැස්වීම සංවිධානය කරන්නවත් ලොකු සහයෝගයක් දෙන්නේ නැහැ. එතකොට මේ වෙනකොට හැම මැතිවරණයකටම තීරණාත්මක සාධකයේ වෙන ගම්පහ ඒ තරම් ලොකු බරතැබීමක් සජිත්ගේ පැත්තෙන් වෙලා නැද්ද? ගම්පහ කියන්නේ සාමාන්‍යයෙන් තීරණාත්මක දිස්ත්‍රික්කයක්. ගම්පහ දිනන කෙනා රටම දිනනවා වගේ කතාවක් තමයි ගොඩක් වෙලාවට කියවෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙනකොට ගම්පහ සමගි ජන බලවේගයේ තත්ත්වය නම් ටිකක් බරපතලයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස යම් ආකාරයක වැඩිපුර බරතැබීමක් ගම්පහට තියන්න අවශ්‍ය වෙනවා. මොකද ගම්පහ සෙට් එකම ගැලවෙන්න නියමිතයි. මේ අතරතුරේ රංගේ බණ්ඩාර ආපහු පණිනවද කියන කතාව තමයි දැන් තියෙන දේශපාලනික මාතෘකාව වෙන්නේ. රවි කරුණානායකත් එක්ක ඇති වුණු අර්බුදය අවසානයේදී රංගේ බණ්ඩාරගේ මහලේකම්කමට තට්ටු කළා. කොහොමත් දැන් ඔතන අර්බුදයක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට වජිරාභේ වර්ධනලා රවි කරුණානායකලා මේ අය අතර අර්බුදයක් තියෙනවනේ. රවි කරුණානායක මේ වෙලාවේදී UNP ස්ටේජ් එකට නැගපු එකට එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්ම ඒ තරම් කැමැත්තක් නැහැ කියලා තමයි අපිට ආරංචි. ඒ නිසා කොහොමත් රනිල් වික්‍රමසිංහගේ ළඟම ඉන්න සාගලට වගේම වජිරටත් අනික් පැත්තෙන් ලොකු තැනක් තියෙනවා. ඉතින් ඒ නිසා වජිර රවි කියන ගැටුම එදා ඉඳලම එක්සත් ජාතික පක්ෂයේ තිබිච්ච එකක්. ඒක අපහුව තවක් සක්‍රිය වෙලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මේ විතරක් නෙවෙයි සමගි ජන බලවේගෙත් එහෙම අවුලක් තියෙනවා. ඒ තමයි සුජීව සේනසිංහ ඇවිල්ලා මේ උඩින් පාත් වෙලා වගේ ස්ටේජ් වල කතා කරන එකට සමගි ජන බලවේගය ඇතුළෙම විරෝධතාවයක් තියෙනවා කියලා තමයි අපිට වාර්තා වුනේ. ඉතින් ඔය මරික් කාර්ලා, මුජිබ රහුමාන්ලා, හිරුනිකාලා ඒ වගේම තමයි තවත් පරණ අය ගොඩක් මේ වෙද්දී ඔය සුජීව සේනසිංහ ඇවිල්ලා ඉන්න එකට නම් කිසිම කැමැත්තක් නැලු. අනික ඉස්සර ඔය කඩුවෙලා ආසනේ බාරව ඉඳලා දැන් ඔය මුකුත් නැතුව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පණින්න තමයි ඔය හදන්නේ කියලා කතාවකුත් තියෙනවනේ. අනික ඉතින් අර මහ බැංකු බැඳුම් කර සිදුවීමත් එක්ක ඔය සුජීව සේනසිංහටත් හොඳ නමක් නෙවෙයිනේ තියෙන්නේ. ඒ නිසා සුජීව සේනසිංහත් සජිත්ගේ ඡන්ද කඩන මැෂිමේ ඉන්නවා කියලා තමයි ඔන්න සමගි ජන බලවේගය ඇතුලේ නම් කතාව තියෙන්නේ. ජලනි ප්‍රේමදාස සහ දුලංජලි ප්‍රේමදාස මේ වෙලාවේ ගිහිල්ලා වේදිකාවල ඉන්න එක කතා බහ කරන එක නම් සජිත් ප්‍රේමදාසට ඒ තරම් හොඳ නෑ කියලා තමයි ඔන්න ඇතුලේ කතාව තියෙන්නේ. ඔය සියලු දේ අතර තවත් ප්‍රශ්නයක් මතුවෙලා මේ වෙද්දී පොදුජන පෙරමුණේ පල්ලෙහාම ලේයක රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වුවත් ඒ අය ඔක්කොම දැන් දෙගිඩියාවක ඉන්නේ. පළාත් පාලන මැතිවරණයේ කැඳෙව්වයින් පස්සේ නාම යෝජනා වලට මොකද වෙන්නේ කියලා. ඒ නිසා දැන් පොදුජන පෙරමුණෙන් බාර දීපු නාම යෝජනා කොහොම හරි අවලංගු කරන්න ඕන. නැත්නම් දේශපාලන ඉවරයි කියලා තමයි මේ වෙද්දි සංවාද මතුවලා තියෙන්නේ. ඔය විදිහටම ඡන්ද කඩන කෙනෙක් බවට සුනිල් හඳුන්වෙති පත් වෙලාද කියලා කතාවක් යනවා. ජාතික ජන බලවේගයේ විදිහට රූපවාහිනී වැඩසටහන් වලට එහෙම ගිහිල්ලා හඳුන්වෙති කියපු කතා මාලිමාවට අවාසිදායක විදිහට බලපාලා කියලා තමයි ආරංචි. ලාල්කාන්ත පොඩ්ඩක් නිහඬ වෙලා ඉද්දි දැන් ඔන්න හඳුන්වෙති පටන් ගත්ත කතාව වලින් ආපහු වතාවක් මාලිමාවට අවාසි සිද්ධ වෙගෙන යනවා. කොහොම කොහොම හරි දැන් ඔන්න ඉතින් දේශපාලන ප්‍රතිපත්ති මාලා එළිදක්වලා තියෙනවා. මිනිසුන්ට කරන්න තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලලා ඡන්දේ පලකරන එක. මේ අතරතුරේ තමයි බැසිල් රාජපක්ෂගේ දකුණු අත වගේ හිටපු සමෘද්ධි ව්‍යාපාර ඡන්ද ටික ගෙනල්ලා බැසිල්ට ලොකු දායකත්වයක් දක්වපු ජගත් කුමාරත් අන්තිමේදී සජිත්ට කිට්ටු වුණේ. ඔය බැසිල් ගාව හිටපු හොඳම විශ්වාසවන්තම කෙනෙක් තමයි ජගත් කුමාර කියන්නේ. ජගත් කුමාර අන්තිමේදී බැසිල්ව මහින්දව අත්හැරලා මේ විදිහට සමගි ජන බලවේගයට ගියපු එක නම් පොදු ජන පෙරමුණට ලොකු පාඩුවක්. ඒ විතරක් නෙවෙයි මේ වෙද්දි වාර්තා වෙන තොරතුරුත් එක්ක සමගි ජන බලවේගයට ඔය සමෘද්ධි නියාමකල වගේ අයගේ සම්බන්ධතාවය ගොඩනගන්න ජගත් කුමාර ලොකු වැඩපිළිවෙලක් කරනවා කියලා තාරංචි. වි දේශපාලන සතිය. අතරතුරේ තමයි කෙහෙලිය රමුක්කැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේ අවධානමක් තියෙනවා කියලා ඔහුගේ නීතිඥයින් ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ කෙහෙලිය රමුක්කැල්ලට මෙරටදී සුව කරගන්න බැරි තත්ත්වයක ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා ඔහු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේ අවධානමක් මෙවෙද්දි මතුවලා තියෙනවා. ඒ අනුව තමයි විනිසුරුවරිය තීරණය කරන්නේ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියට පමුණුවලා කෙහෙලිය රමුක්කැල්ල සම්බන්ධයෙන් වුණු අවසන් තීරණය ලබා ගන්න. ඒ වගේම තමයි මේකේ පළවෙනි විත්තිකාරයාත් ඔන්න මානසික ආබාධයකින් පෙළෙනවා. ඒ නිසා ඔහුව වහාම අංගොඩ මානසික වෛද්‍ය ආයතනයට යවන්න කියලා දැන් ඔන්න නියෝග කරලා. මොකද ඒකට හේතුව තමයි ඔහු සියදිවි නසා ගැනීමේ අවධානමක් මේ වෙද්දි මතුවලා තියෙනවා. ඔහුගේ අම්මට වයස අවුරුදු 87යි. ඒ නිසා අම්මට ඔහුව දෙන්නත් බෑ. අනික රජයෙන් නිකුත් කරපු පළවෙනි චෙක් එකටත් ඔහු සම්බන්ධයිලු. ඒ නිසා ඔහුට කොහොමවත් අප දෙන්න බෑ. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි අංගොඩ මානසික වෛද්‍ය ආයතනයට ඇවිල්ලා ඔහුට එහි ප්‍රතිකාර ලබා දෙන එක. ඉතින් මේ අයට බාල බෙහෙත් බාල ඖෂධ ගෙනාවා කියලා චෝදනා එල්ල වුණා. මිනිසුන්ගේ අසන්ද වුණා. කීප දෙනෙක්ම මිය ගියා.
චෝදනා එල්ල වුණු අයගේ ගෙවල් ගිනි ගත්තා. ගෙවල් වලට මහා විනාශ සිද්ධ වුණා. මේ සිද්ධියට අදාළ වුණු තවත් එක් පාර්ශවයක් රටින් පැනලා ඉන්නේ. ඒ අදාළ පාර්ශවයට එරෙහිව රතු නිවේදන නිකුත් කරන්න කියලාත් අධිකරණය මේ වෙද්දි කටයුතු කරලා. ඉතින් කෙහෙලිය පූර්ණ ආබාධිත තත්වයකට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දේශීයව ප්‍රතිකාර ගන්න විදිහක් නැහැ වගේ කතාවක් කියන්නේ. මේ කෙහෙලියවත් රට අරන් යන්න දහදන්නේ කියන ප්‍රශ්නේ ජනතාව අතර මේ වෙලාවේ මතුවලා තියෙනවා. කොහොම වුණත් කෙහෙලිය රමුකැල්ල කියපු එක කතාවකුත් අද දේශපාලන සතියෙන් ඔබට මතක් කරන්න ඕනේ. ඔය රෝහල් වලට යන හැමෝම බේරෙන්නේ නැහනේ. ඒ නිසා තමයි රෝහල් ගාව මල් ශාලා තියෙන්නේ කියලාත් එතුමා එක වෙලාවක කිව්වා කියලාත් කවුරුත් මතක තියාගන්න ඕනේ. වි දේශපාලන සතිය මේ අතරේ සරත් ෆොන්සේකාට මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන දේ නම් කාටවත් සිද්ධ වෙන්න එපා කියලා තමයි අපේ ප්‍රාර්ථනය. සෙනගත් නැහැ. අනේ අපෝ, ඉතින් කොහොම ඉන්න ඕන මිනිස්සෙක්ද කියන එක තමයි අපිට තියෙන දුක. එහෙට මෙහෙට ගිහිල්ලා අන්තිමේදී ඔන්න ඕක තමයි උනේ. දැන් පාටලි චම්පික රණවකලත් සජිත් ටින්ටින් කියලා ඉවර වෙලා දැන් අන්තිමේදී එතන ඉඳලා ගුණගායනා කරනකොට ලංකාවේ දේශපාලනය මොනතරම් අපූර්වද කියලා දැන් හොඳට පේනවා. තවත් දේශපාලන පිල්මාරු කිහිපයක්ම මේ එන සතියේදී සිද්ධ වීමට නියමිතයි. කොහොම වුණත් ওই පිල්මාරු ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ යහපතට නම් නෙවෙයි. ඒ අයගේ සුඛ විහරණය වෙනුවෙන් කියන එක විතරක් අපි මතක තියාගන්න ඕන. ලංකාවේ මිනිස්සුන්ට මේ පාර තියෙන්නේ කරපු දේවල් කියපු දේවල් වල ප්‍රතිඵල මේ සියලු දේ දිහා බලලා ප්‍රතිපත්ති දිහා බලලා කරුණා කරලා ඡන්දේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සිදුවෙන ඛේදවාචකය අර ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා ගියාට වඩා වැඩිය දරුණු එකක් වෙයි කියලා තමයි අපි නම් හිතන්නේ. ඒ නිසා කරුණා කරලා දේශපාලනයට මැදිහත් වෙලා උපරිම ප්‍රතිපත්ති වලට අවධානය යොමු කරලා ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න. ඉවර කරන්න කලින් තව එක කතාවක් කියන්නම්. ලංසා කියන්නේ රාජපක්ෂලා ළඟින්ම හිටපු කෙනෙක්. ලංසා කියනවා ආයේ කවදාවත් රාජපක්ෂලා නැවත බලයට එන්නේ නැහැ. රාජපක්ෂලාට ආයේ දිනන්නත් බෑ කියලා. ඉතින් නිමල් ලංසලා හැම කියනකොට කවුරුත් තේරුම් ගන්න ඕන දේ තමයි අමාරු කාලවලදී උදව් කරපු මිනිස්සු බලය නැති වෙනකොට ආයේ වැඩක් නැහැ කියන එක. ඒ නිසා හැමෝම බලය තියෙනකන් විතරයි කියලා කවුරුත් මතක තියාගන්න ඕන. අදට එහෙනම් දේශපාලන සතියෙන් ගිහිල්ලා ඉන්නම්. ලබන සතියේ හමුවෙමු. මැතිවරණ උණුසුම දවසින් දවස වැඩි වෙනවා. කරුණා කරලා ප්‍රතිපත්ති ටික බලලා වැදගත් මිනිස්සෙකුට ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න. ඔබට සුබ සතියක්. වි දේශපාලන සතිය